1933 November 11 වෙනිදා සුරතල් දියණියක් උපදිනවා බම්බලපිටියේ දවලගිරි නිවසේ. ඇය උපදින්නේ පවුලේ තුන්වෙනියා ලෙසින්. ඇගේ දෙමව්පියන් වුණේ බම්බලපිටියේ ජෝසප් ලීන්ස් ප්‍රනාන්දු සහ මාතර එලිසබෙත් මියුරියල්. ඇගේ නම වුණේ රීටා ජෙනවි ප්‍රනාන්දු කියලා. ඇයට විනිප්‍රීඩා සහ ගොඩ්ෆ්‍රි කියලා වැඩිමහල් සොහිරියන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන්ගේ මව විවාහයට පෙර කන්‍යාරාම ගුරුවරියක්. ඔවුන් ගල්කිස්ස පීරිස් මාවතට පදිංචියට ආවහම් පසු ඇගේ පසුකාලීන කලා ජීවිතයට මහඟු පිටුවහලක් වෙලා තියෙනවා. ඒ කාලේ එහි පදිංචි වෙලා උන්නු ජනප්‍රිය කලාකරුවන් කීප දෙනෙක්. ඔවුන් තමයි වින්සන් දල්විස්, සුසිල් ප්‍රේමරත්න, සීටි ප්‍රනන්ද සහ ඩීජී වික්‍රමසිංහ යන මහත්වරුන්. රීටා ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපන ලබන සමයේ ඉඳලම ගායනය, නැටුම්, රංගනයට හරිය හපන්ලු. පියානන්ගේ කෝඩියන් එකත්, වයිලීනියත්, ග්‍රැමෆෝනියත් ඇගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වෙලා තියෙනවා. වයස අවුරුදු 10 දී ගල්කිස්ස ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ නායිකාවක් වෙනවා. ඒ කාලේ ඇය රංගනයේ කියෙදෙමින් තිලෝගුරු නාමයෙන් කියන ගීතේ ගායනා කරලා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද දන්නවද? ඇගේ වේදිකාවට කාසි වැස්සක් වැහැලා තියෙනවා. ඒ කාලේ හංස නැටුම ඇයි ලද විශේෂ වාග්යක්ලු. සීඑල් ෆොන්සේකා මහත්තයාගේ ගුවන්විදුලි ගීත නාටකයක සමූහ ගායනයකට අවස්ථාව ලැබිලා තියෙනවා ඇයට ගීත ගායනා කරන්න. ඒ සිද්ධියට තම පියාණනුත් කන්‍යාතුමියගේ දැඩි විරෝධයත් එල්ල වෙලා තියෙනවා. නමුත් මර්සිලින් ජයකොඩි පියතුමත් පීඑල්ඒ සෝමපාල සංගීතඥයත් සමග ගිහින් බිෂොප් තුමා හමු වෙලා අවසර ලබාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ වින්සන් ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක කඳුළු දෙනෙතින් බෑහෙන ගීතය ඔහුත් සමග ගායනා කරලා තියෙනවා. පස්සේ එර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන් වලට අවස්ථාව ලැබිලා එහිදී නමෝ මරියනී ගීතය ගයලා පසුව කොලොම්බියා තැටියකට එම ගීතය අඩංගු වෙලා තියෙනවා. රීටා ලතා වුණු හැටිත් හරි අපූරුයි. සුසිල් ප්‍රේමරත්නයන්ගේ ඇසුර නිසා භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගෙස්කාර්ගේ චෝඩගයි නම් හින්දි ගීතය පුහුණුව ලබලා තියෙනවා. එහිදී ඇයගේ හඬ ලතා මංගෙස්කාර්ට සමගාමි වීම නිසා සුසිල් ප්‍රේමරත්නයන් විසින් ඇයට ලතා කියලා නම තියලා තියෙනවා. ඊට පස්සේ තමයි ලතා ධර්මදාස පෙම්පුවත ඇති වෙන්නේ. ඒ ප්‍රේම තරඟය චිත්‍රපටය නිසා. දස්නමසේ 57 දී මේ දෙදෙනා විවාහ වෙලා තියෙනවා. සුනිත්, අමිත්, ධම්මිකා සහ චමින්ද යන දරු දෙරියන්ගේ දෙමව්පියන් බවට පත් වෙනවා. ලංකාවේ 17 වන චිත්‍රපටිය ලෙසින් ශාන්ති කුමාර අධ්‍යක්ෂණය කළ චිත්‍රපටිය තමයි එදාරය. එහි හරි හරි නම් ගීතේ ගයමින් ලතා වල්පොලයන් පළමුවරට චිත්‍රපට ගීතයකට සම්බන්ධ වෙනවා. එම ගීතයේ අඩංගු දර්ශනීයට පෙනී ඉඳලා තියෙන්නේ වංශවතී දවුලගල කියලා නිලියක්. මෙම චිත්‍රපටිය සංගීතවත් කරලා තියෙන්නේ මොහමඩ්ස් ගවුස් කියන මාස්ටර්. යුග ගායනා කරලා තියෙන්නේ හර්බි සෙනවිරත්න. 1953 දී ආර් මුත්තුසාමි ප්‍රථමවට සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස දුරට වඩින්නේ ප්‍රේම තරගයේ චිත්‍රපටයෙන්. එහිදී හෝගා හඬදී බැස යන ගංගා, සෑම මලින්, උගත්තු වියත්තු, හොඳ හොඳම වේය ලොව වැනි ගීත ගායනා කරලා තියෙනවා. හොඳ හොඳම වේය ලොව ගීතය ධර්මදාස වල්පොලයන් එක්ක යුග ගායනයක්. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ප්‍රේමයේ චන්ද්‍රයා සහ ලංකාරෙන් මලප්පිපී සැලෙන්න ධර්මදාස වල්පොල සමග ගායනා කළා. මාතලන් චිත්‍රපටයේ සුලලීත වූ කලා මිහිරෙන්, ඉවසනු හදේ, සඳ කුමලී තරුපිරි වරලා, දිනිදා උදය ගිරිමුදුනින්, දොයි 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 බබා, ඒ වගේම ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ පෙරදිග මුට්ටු ඇටයයි බෙග් මාස්ටර් සමග ගායනා කරලා තියෙනවා. පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ, සැබෑවේ සිහිනේ මාගේ ධර්මදාස වල්පොල සමග ගායනා කළා. ඒ වගේම ලංකාවේ රූගත කළ පළමු චිත්‍රපටිය රේඛාවටත් සීගිරි ලඳකගේ
මල්වට්ටියලා කියලා ගීතයක් ගායනා කරලා තිනවා. රෑන ගිරා රෑන අඹේ මීපිරි පුන්සඳ එළියයි රජින මමයි සුද්දට සුදේ වලාකුලයි සුන්දර බිරිඳ චිත්‍රපටියට අය ගායනා කළා. හද සිනමාවේ ආදරේ මාගේ මාදමා යන්නේ රංගපා විනෝදිනීමේ වීරවිජේ චිත්‍රපටියට ධර්මදාස වල්පොල සමග අය ගායනා කළා. ඉර නමට සැවුම ගැති වේවි කියලා අපූර්ව ගීතයක්. ඒ වගේම කුරුළු බැද්ද සූරසේන වගේ චිත්‍රපටවලත් ඇය ගීත ගායනා කළා. එදා පටන් අද දක්වා ඇය චිත්‍රපටවල ගායනා කළ ගීත ගන්න 5000කට වැඩි ඇති. ඇයට මුල්ම සම්මානය හිමිවන්නේ ගැටවර චිත්‍රපටයේ හීන හතක් මැද ගීතයට. අනතුරුව සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක්, දීපසිකා සම්මානය, රණතිසර සම්මානය, කලාශූරි සම්මානය, වීර විධාන රන්සිල් සම්මානය, ලතා රන්සර ප්‍රණාම 1998 ඇය තාමත් ශ්‍රාවකින්ගේ නොමද ගෞරවාදර සම්මානයට පාත්‍ර වෙනවා. ඇය මුලින්ම ගීත ගායනා කරන්න ඇවිත් තියෙන්නේ 1947 දී. දැන් අවුරුදු 73ක්ම ගීත ගායනා කරලා තියෙනවා. ඇය දැන් මිත්තණියක්. ධම්මිකා දුවගේ දරුවන්ගේ දරුවොත් ඇය නලවනවා. සුනිත් වල්පොල තමයි පවුලේ ඔහුගේ බිරිඳ සුභද්‍රා. ඔවුන්ට පුතෙක් ඉන්නවා. දෙවන පුතා අමිත් වල්පොල ඔහු ඉන්නේ කැනඩාවේ. ඔහුගේ බිරිඳ ගංගානි දියණිය ගඟුලි ඇය නීතිවේදිනියක් වෙන්න ඉගෙන ගන්නවලු. අමිත්ගේ පුතා රැකියාව කරන්නේ අබුඩාවිවල. දියණිය ධම්මිකා විහාරයලා ඉන්නේ ප්‍රවීණ ගිටාර් වාදන සහ සංගීත අධ්‍යක්ෂක මහින්ද බණ්ඩාරයන් එක්ක. ඔවුන්ට ඉන්නේ පුතුන් 3 දෙනෙක්. ඔවුන්ගේ දෙවන පුතා තිසර බණ්ඩාර හොඳ වයලින් වාදකයෙක්. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනා බාල පුතා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ලතා වල්පොලයන්ගේ බාලම පුතා චමින්ද වල්පොල. ඔහු විවාහ වෙලා ඉන්නේ ක්‍රිතිෂා කියලා ඉන්දියානු තරුණියක් සමග. හෙළ සංගීතයේට ගීත කෝකිලාවක් වූත් හෙළකී රැජින වූත් කලාශූරී ලතා වල්පොලයන් හට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. අන්තර්ජාලය ඇසුරෙන් පිටපත සකස් කරමින් කතනය කළේ බන්දුලකේ ජාගොඩ. මෙවැනි අර්ථාන්විත වීඩියෝ ඔබට නැරඹීම සඳහා ස්ටුඩියෝ ජා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.